අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැති මහින්ද කැලණිය බුදදිමේදී හෙට දිවුරුම් දෙයි තේරුණු මන්ත්‍රීවරුන් ගැසට් කිරීම 10 වෙනිදා අලුත් පාර්ලිමේන්තුව 20 වෙනිදා තවත් කොරෝනා රෝගීන් 23කට සුවයි කෙරළියේ ගුවන් අනතුරින් 18 දිනක ජීවිතක්ෂයට මුලින්ම දේශීය පුවත් නමවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනේ දිවුරුම් දීම සඳහා සියලු කටයුතු සකස් කරමින් පවතිනවා කැලණිය රජ මහා විහාරස්ථානයේදී මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් පසුව නව අමාත්‍ය මණ්ඩලය පිළිබඳ සැලසුම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ මේ අතර මහ මැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් ගැසට් කිරීම අනිද්දා සිදුවනවා එමෙන්ම නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වීමට නියමිතයි එහිදී කතානායකවරයා තෝරාපත් කර ගැනීම ඇතුළු නව පාර්ලිමේන්තුවට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇති පසුකේ පසුනදා පැවති මහ මැතිවරණෙන් අපේක්ෂකයන් 60 දිනකට නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදා වී තිබෙනවා. සැලකිය යුතු පිරිසකට මෙවර පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව උදා වීම විශේෂත්වයක්. කොළඹ දිස්ත්‍රික්කයේද ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් තරඟ කළ ප්‍රදීප් පුදුගොඩ, මధుර විතානගේ, ප්‍රේමනාත් සිදුලවත්ත සහ ජගත් කුමාර යන මහතුරුන් නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් අනුතර දිස්ත්‍රික්කයට තරඟ කළ සංජීව එදිරිමාන්න, අනුූප පස්කුවෙල්, ලලිත් එල්ලාවල යන මහතුරුන්ද නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙනවා. නවක මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. නාලක ගොඩේහිවා, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා ගුණවර්ධන, නලින් ප්‍රනාන්දු, මිලන් ජයතිලක, උප රාජපක්ෂ යන මහත් මහත්මීන් මෙසේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔවුන් සියලු දෙනා තරඟ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. එම පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කළ වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදේන චාමින්ද කිරිඳිගොඩ යන මහතුරුන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ ජීවන් තොණ්ඩමන්, එම් රාමේශ්වරන්, නිමල් පීදිස් යන මහතුරුන්ද පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නවක මන්ත්‍රීවරුන් ලෙසයි. එම දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරඟ කළ එම් උදයකුමාර් මහතාද පාර්ලිමේන්තුවට පිවිසෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ නාලක කෝට්ටේගොඩ සහ ප්‍රමිත බණ්ඩාර දෙන්නකොණ්ඩ යන මහතුරුන්ද නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව වරම් හිමි කරගත්තා. සම්පත් අතුකෝරණ, ඉසුරු දොඩංගොඩ, ෂාන් විජේලාල්ද සිල්වා යන මහතුරුන් නවක මන්ත්‍රීවරුන් ලෙස මෙවර පාර්ලිමේන්තුව වරම් හිමි කරගෙන තිබෙනවා. ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. මාතර දිස්ත්‍රික්කයෙන්ද අපේක්ෂකයන් 3 දෙනෙකුට පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වුණා. නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ යන මහතුරුන් මෙසේ පාර්ලිමේන්තුවට පිවිසෙනවා. ඔවුන් තිදෙනාද නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ වෛද්‍ය උපුල් ගලපත්ති සහ අජිත් රාජපක්ෂ යන මහතුරුන් පළමු වරට මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, එච් නන්දසේන, KPS කුමාරසිරි යන මහතුරුන් මෙන්ම සමගි ජන බලවේගයෙන් තරඟ කළ රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතාද මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ අමරකීර්ති අතුකෝරළ, සමගි ජන බලවේගයෙන් තරඟ කළ කීන්ස් නෙල්සන් යන මහතුරුන්ටද නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදා වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරඟ කළ කපිල අතුකෝරළ මහතාටද නවක මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලැබී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 3 දෙනෙකුට පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමට මෙවර අවස්ථාව උදා වුණා. තමිල් මක්කල් විදුතලයේ පුලිකල් පක්ෂයෙන් තරඟ කළ ශිවනිස් තුරේ චන්ද්‍රකාන්තන්, ඉලංගේ තමිල් අරසු පක්ෂයේ සානක්ය රාහුල්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසෙන් තරඟ කළ අහමඩ් නසීර් යන මහතුරුන් මෙසේ පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. දිගමඩුල් දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ EC වීරසිංහ සහ තිලක් රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මොහමඩ් මුසාරෆ් මහතාද පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ පළමු වරටයි. බදුල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ 3 දෙනෙකුට පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදා වුණා. මේජර් සුදර්ශන දෙනිපිටිය, ජනක තිස්සකුට්ටිය ආරච්චි යන මහතුරුන් මෙසේ පාර්ලිමේන්තුව වරම් හිමි කරගත්තා. මොනරාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාෂාන් නවනන්ද මෙන්ම
සමගි ජනබලයේකින් තරඟ කළ ධර්මසේන විජේසිංහ යන මහතුරුන් පාර්ලිමේන්තුවට මෙවර පිවිසෙන්නේ නවක මන්ත්‍රීවරුන් ලෙසයි. ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල, මුදිතා ප්‍රශාන්ති සොයිසායන මහත්ම මහත්මීන් මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර පළමු වරට පාර්ලිමේන්තුවට වරම් කරගත් මන්ත්‍රීවරුන් වනවා. ඔවුන් තරඟ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. කෑගල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල, උදේකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වුණා. වන්නි දිස්ත්‍රික්කයට ඊළඟ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ කළ කුලසිංහම් දිලීපන් නවක මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙනවා. දෙමළ ජාතික සංධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කළ සීවී වික්‍රේශ්වරන් මහතාද මෙවර පාර්ලිමේන්තුව වරම් හිමි කරගන්නේ පළමු වරටයි. පුත්තලම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ චින්තක අමල් මායාදුන්න, මුස්ලිම් ජාතික සංධානයෙන් තරඟ කළ අබ්දුල් අලි සබ්රි මොහොමඩ් යන මහතුරුන් ජයග්‍රහණය කළා. ඔවුන්ද පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ පළමු වරටයි. කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කළ ආචාර්ය ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමම්ප්‍රිය හේරත්, යුකේ සුමිත් උඩුගුමර යන මහතුරුන් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීමට මෙවර අවස්ථාව උදා කරගත්තා. ඔවුන් සියලු දෙනා තරඟ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණය තුළින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කළ හැකි බව ජයග්‍රහණය ලැබූ මහජන නියෝජිතයන් පවසනවා. මෙය රට ලැබූ ජයග්‍රහණයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඔයාලගේ උතුකම ඔයාලා ඉෂ්ට කරලා තියෙනවා. ඊගාවට තියෙන අපේ වාර. අපි ඉන්නේ නැහැ අවුරුදු 5 ඉවරනකම්. අපි පුළුවන් තරම් කෙටි කාලයක් ඇතුළත අපි උතුකමත් අපි ඉටු කරනවා කියන කී තාම පැහැදිලිව සිරු දනාරම් මතක් කරන්නේ. මේ ජනතාවගේ ජයග්‍රහණයක්. ඒක අපි පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් හැටියට අපි සලකන්නේ නැහැ. ජනතාව අතරේ සිටපු කිසිම නායකයෙක් පරදින්නේ නැහැ. ජනතාව අතරේ නොසිටපු ප්‍රබලයාද දුර්වලයාද කියලා ප්‍රශ්නයක් නැහැ. ජනතාව වෙනුවෙන් පෙනී හිටියේ නැත්නම් තමුන්ගේ කාල සීමාව තුළ ඒ උදවියට ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දිනා ගන්න බැරි බව මේ මැතිවරණයෙන් ඔප්පු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්නට ඡන්දය ලබා දුන්න සියලුම ඡන්දදායකින්ට මගේ හදපිරි ගෞරවය පුද කරනවා. රත්නපුර දිස්ත්‍රික්කය ලංකා ඉතිහාසයේ නොවිරු ආකාරයෙන් සංවර්ධනය කරන්නට අපකැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. මේ රටේ දේශපාලන ප්‍රවණතාවය වෙනස් කරන්න දූෂිතයන්, මැරයන්, තක්කඩියන්, හොරුන්, මිනිමරුවන් වෙනුවට තරුණ ක්‍රියාශීලී, ජව සම්පන්න නිර්මාණශීලී දේශපාලඥයන් මේ පාර්ලිමේන්තුවට එවන්න කියලා අපි කරපු ඉල්ලීමට ජනතාව ප්‍රතිචාර දක්වමින් විශේෂයෙන්ම සමගි ජන බලවේගයෙන් තරුණ දේශපාලඥයන් ගණනාවක් ජයග්‍රහණය කරවන්න ජනතාව කටයුතු කරලා තිබීම පිළිබඳව ජනතාවට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න කැමැතියි. අපිට පළවෙනි වතාවට පුළුවන් වෙලා තියෙනවා නුවරඑළිය මස්කෙළිය ආසනයත් දිනන්න. අපි හිතන්නේ සිංහල ජනතාවත්, දමිළ ජනතාවත්, මුස්ලිම් ජනතාවත් එකට එකතු කරලා මහා සංවර්ධනයක් කරා නුවරඑළිය මුළු රටම ගොඩනගන්න අපි දැන් සැලසුම් කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න මේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය අපට ලබල දුන්නා. ඒ ලබල දුන්න මේ රටේ ජනතාවට පස්තවුරුද්දක් ජනතා සේවය කරන්න අපට දීපු බලේ අපි පාවිච්චි කරන්න මේ රටේ ජනතාවගේ යහපත පිණිස පමණයි. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ජාතිය මුල්කොටගත්තු, රට මුල්කොටගත්තු, අපේ සංස්කෘතිය මුල්කොටගත්තු වරමක් තමයි අපට දීලා තියෙන්නේ. කිසි කෙනෙකුට අයිතියක් නැහැ ඒ පිරිසිදු පාරිශුද්ධ වරම කෙලසන්න. පාර්ලිමේන්තුවේ අසුන් ගන්න හැම මන්ත්‍රීවරයෙකුටම වගකීමක් තියෙනවා. විශාල යුතුකමක් තියෙනවා. තමන්ගේ නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි තිබුවා වූ විශ්වාසය අල්ප මාත්‍රකින්වත් පළුදුන කරන වගකීම තියෙනවා. පසුකිය පාර්ලිමේන්තුවේ සභිකයන් බවට පත් වූ මන්ත්‍රීවරුන් රැසකට මෙවර සිය අසුන් අහිමි වී තිබෙනවා. ඒ අතරින් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද ඇතුළත්. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර මහමැතිවරණයේදී පරාජය අත් වුණා. ඒ මහතා 1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළා. එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතාට මෙන්ම එහි මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාටද පාර්ලිමේන්තු අසුන් අහිමි වුණා. එක්සත් ජාතික පක්ෂ ජාතික සන්නදායක නවීන් දිසානායක මෙන්ම භාණ්ඩාගාරික දයාගමග යන මහතුරුන්ටද මහමැතිවරණයේදී පරාජයන් අත් වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ යටතේ තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුටද සිය අසුන් අහිමි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ බැඳුණු කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමි වුණා. සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එච්.එම්. ෆෞසි, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ යන මහත් මහත්මීන්ටද පාර්ලිමේන්තු අසුන් අහිමි වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩුලිප් විජේසේකර මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රුවන් විජේවර්ධන සහ අර්ජුන රණතුංග යන මහතුරුන්ටද පරාජයන් හිමි වුණා. සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ යටතේ
महामतिवरण दिपातु हिटपु पार्लमेंट मंत्री वरुण वन अजित मान्मा पिरम विजित विजयमणि सोयसा चतुर सेनारत्न सह एडवर्ड गुणसेकर महत्वरुट पार्लमेंट असुन अहिमी वीति बेनवा कलुतर डिस्ट्रिक्ट समगि जनबल वेग याटते महामतिवरण दिपातु अजित पी पेरेरा महताटद एक्सो जातक पक्षेन इदिरिपातु पालिद देवरपेरुम सह लक्ष्मण विजयमान्यान महत्वरुट पराजयन अत्तुना जातक जनबल वेगेन तरंगकल हिटपु पार्लमेंट मात्री नलिंद जयतिस्स महताटद मेवर पार्लमेंट असुन अहिमी वीति बेनवा गाल डिस्ट्रिक्ट एक्सा जातक पक्ष तरंगकल हिटपु पार्लमेंट मंत्री वजीर अभिवर्धन महताट मेन्म समगि जनबल तरंगकल विजयपाल हेट्टियाराच्ची बंदुलाल बंडारीगोड सह पियसेन गमगियान हिटपु पार्लमेंट मंत्री वरुंटद सी असुन अहिमी उना मातर डिस्ट्रिक्ट पोदुजन पेरमुनयाटते तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री वरुंबन लक्ष्मण न्यापा अभिवर्धन सह निरोशन प्रेमनात्यान महत्वरुंट सी पार्लमेंट असुन अहिमी उना श्रीलंका पोदुजन पेरमुनयन तरंगकल मनोज सिरिसेन सह मातर डिस्ट्रिक्ट जातक जनबल वेगेन तरंगकल सुनील हंदुन्यत्यान महत्वरुंटद मंत्री दुहरे अहिमी उना कुरुणेगल डिस्ट्रिक्ट तरंगकल एक्सत् जातक पक्षे हिटपु पार्लमेंट मंत्री वरुण अखिल विराज कार्यवस महता मेन्म श्रीलंका पुदुजन पेरमुनयाटते तरंगकल तारानाथ बसनायक सह टीबी एकनायकयान पार्लमेंट मंत्री वरुण सी असुन अहिमी उना समगि जनबल तरंगकल इंदिक बंडार नायक महताटद मेवर अत्तुने पराजयाक पुत्तलम डिस्ट्रिक्ट एक्सत् जातक पक्ष अटते तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री पालित रंगे भंडार सह समगि जनबल वेगे शांत अभेसेकर महत्वरुंटद पार्लमेंट असुन अहिमी वीति मेनवा अनुराधपुर डिस्ट्रिक्ट समगि जनबल वेगे अटते तरंगवेदनु चंद्राणी भंडार पि हरिसन सह चंदिम गमगियान महात्मा महत्तींटद पराजय अहिमी उना श्रीलंका पुदुजन पेरमुनी अटते अनुराधपुर डिस्ट्रिक्ट एदिरिपत्तु हिटपु पार्लमेंट मंत्री वरुण वन वीरकुमार दिसानायक सह एससी मुतुकुमार नयन महत्वरुंटद सी पार्लमेंट असुन अहिमी वीति मेनवा पोरन्नरुव डिस्ट्रिक्ट समगि जनबल वेगे अटते तरंगकल सिड्नी जयरत्न महताट सह एक्सत् जातक पक्ष अटते तरंगकल नालक कोलोंड महताटद सी पार्लमेंट मंत्री असुन अहिमी उना बदुल्ल डिस्ट्रिक्ट समगि जनबल वेगे अटते तरंगकल हिटपु पार्लमेंट मंत्री वरुण वन लक्ष्मण श्रीनिवरत्न सह रवींद्र समरवीरयान महत्वरुंटद पराजय अत्तुना मुनरागल डिस्ट्रिक्ट श्रीलंका पुदुजन पेरमुन नियोजन करमिन तरंगवेदनु सुमेधाजी जयसेन सह पद्म उदयशांत गुणसेकरयान महात्मा महात्मींटद मेवर पार्लमेंट असुन अहिमी वीति बेनवा समगि जनबल वेगे नियोजन करमिन तरंगवेदनु आनंद कुमारसिरि महताटद मेवर पराजय अत्तुना नोरेली डिस्ट्रिक्ट एक्सत् जातक पक्ष अटते तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री वरुण वन नवीन दिसानायक सह के पीदासयान महत्वरुंटद पराजय अहिमी उना समगि जनबल वेगे अटते तरंगकल हिटपु पार्लमेंट मंत्री मयिल वाहनम तिलकराज महताटद सी असुन अहिमी वीति मेनवा मातले डिस्ट्रिक्ट समगि जनबल वेगे अटते तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री वरुण वन वसंत अलुविहारे सह रंजित अलुविहारयान महत्वरुंटद पराजय अहिमी उना श्रीलंका पुदुजन पेरमुने हिटपु पार्लमेंट मंत्री लक्ष्मण वसंत पेरेरा महताटद सी असुन अहिमी उना कैगल डिस्ट्रिक्ट एक्सत् जातक पक्ष तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री संदीप समरसिंह महताटद सी असुन अहिमी उना समगि जनबल वेगे अटते तरंगकल तुचिता विजयमान महात्मियद पराजयट पत्तुना रत्नपुर डिस्ट्रिक्ट महामतिवरण तरंगकल हिटपु पार्लमेंट मंत्री दुनेश गणकंद महताट मेन्म समगि जनबल वेगे अटते तरंगकल करुणारत्न परणवितान सह ए विजयतुंगयान महत्वरुंट सी पार्लमेंट असुन अहिमी वीति मेनवा मडकलपु डिस्ट्रिक्ट तरंगवेदनु दिमल जातक संधाने हिटपु पार्लमेंट मंत्री वरुण वन एस योगेश्वरन सह ज्ञानबुद्धि शिवनेश्वरन महत्वरुंटद पराजय अहिमी उना मुस्लिम कांग्रेस नियोजन करबिन तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री अली सहीर मौलाना महताटद सी असुन अहिमी उना समस्त लंका मुस्लिम कांग्रेस नियोजन कल हिटपु पार्लमेंट मंत्री अमीर अली महताटद पार्लमेंट असुन अहिमी वीति बेनवा त्रिकोणामल डिस्ट्रिक्ट नियोजन करमिन तरंगवेदनु श्रीलंका पुदुजन पेरमुने हिटपु पार्लमेंट मंत्री सुशांत पुंजनिलमे महताट मेन्म समगि जनबल वेगेन तरंगवेदनु अब्दुल महरूफ महताट सी पार्लमेंट असुन अहिमी उना यापनीय डिस्ट्रिक्ट नियोजन करमिन तरंगवेदनु पार्लमेंट मंत्री वरुण वन इलंगे तमिल अरसु पक्षे नायक मावे सिनादिराजा महताट मेन्म ई सरवण भवन महताटद अत्वियते पराजयाक एक्सत् जातक पक्षेन यापनीय डिस्ट्रिक्ट तरंगवेदनु हिटपु पार्लमेंट मंत्री विजय कला महेश्वरन महात्मियद पराजयट पत्तुना दिगामडुल डिस्ट्रिक्ट एक्सत् जातक पक्षेन तरंगकल अनोमा गमगे महात्मियटद मेवर पार्लमेंट मंत्री दुहरे अहिमी वीति बेनवा महामतिवरणेन श्रीलंका पोदुजन पेरमुन लबु विशिष्ट जयग्रहणयट लोक नायकिन रसक सुभाषिंसन एक कर तिबेनवा ऑस्ट्रेलिया अग्रामाती स्कॉट मॉरिसन महताद सुभपतु मेक्कल बाबु अग्रामाती महिंद राजपक्ष महता ट्विटर पणिविडियाक मगिन सदहन करतिबिनवा ऑस्ट्रेलिया अग्रामाती वरियाटद महिंद राजपक्ष महता स्तुतिय पालकला
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් සිය සුබපැතුම් පිරිනැමුවා. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.